ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් අපේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව. ඉතින් අද අපි කතා කරන්න යන වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ aviation ගැන කැමති අයට. ඒත් එක්කම ඕගොල්ලන් කවුරු හරි ලංකාවෙන් ඉඳන් මේ වෙලාවේ රට යනවා නම්, එහෙමත් නැත්නම් රටින් ඉඳන් ලංකාවට එනවා නම් ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ෆ්ලයිට් රේඩාර් 24 කියන ඇප් එක ගැන. ඒක මේක ඒත් එක්කම අපිට ඉන්ටර්නෙට් එකේ බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් විදියටත් ෆ්ලයිට් රේඩාර් 24 කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ප්ලේ ස්ටෝර් එකේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ගන්න ඕගලගේ ෆෝන් එක අරන් යන්න ප්ලේ ස්ටෝර් එකට ගිහලා සර්ච් කරන්න ෆ්ලයිට් රේඩාර් 24 කියලා. ඉතින් මේ උඩින්ම තියෙන ඇප් එක තමයි ෆ්ලයිට් රේඩාර් 24 ෆ්ලයිට් ට්‍රැකර් කියලා තියෙන එක. මේ වෙද්දි අපිට මේකේ බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ්ස් මිලියන 10කට වැඩි ප්‍රමාණයක්. ඒත් එක්කම රිවියුස් 433000ක් වගේ අපිට මේ ඇප් එක පිළිබඳව බලා ගන්න පුළුවන්. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න ඇප් එක මම මේ වෙලාවේ ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මම මෙතනින් ඕපන් දෙනවා. ඇප් එක ඕපන් කරගත්තාට පස්සේ අපිට මේ විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මෙතෙන්දි පේනවා ගොඩක් ෆ්ලයිට් මේ වෙද්දි ප්‍රියාසාර කරමින් තියෙනවා. ඒත් එක්කම අපි මේ විදියට සූම් කරලා අපිට අවශ්‍ය රට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ තියෙන ෆ්ලයිට් වල මේ ෆ්ලයිට් අයිකන් එක ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් මේක කොතන ඉඳන් කොතෙන්ටද යන්නේ. ඒත් එක්කම මොහොයින් ෆෝල්ට ගියාම අපිට බලා ගන්න පුළුවන් ෂෙඩියුල් ටයිම් එක, එස්ටිමේට් ටයිම් එක, මේ වගේ දේවල්. ඒත් එක්කම ෆ්ලයිට් එකේ ඉන්ෆෝමේෂන්ස්, ස්පීඩ් ඇන් ඇටිටියුඩ් මේ වගේ ගොඩක් විස්තර අපිට මේ මෝ ඉන්ෆෝලින් බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ 3D view කියන එකට ගියාම අපිට මේ වෙද්දි ෆ්ලයිට් එක ෆ්ලයි කරන විදිය 3D මොඩල් එකෙන් බලා ගන්න පුළුවන් ඒ සියලුම විස්තරත් එක්ක. ඒත් එක්කම රූට් එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් ඒ රටවල් දෙක කොතන ඉඳන් කොතෙන්ටද යන්නේ ඒ වගේ විස්තර. මේ ලොකේෂන් අයිකන් එකෙන් මේ මැප් එක පුරාවටම පෙන්වලා තියෙන එයාපෝර්ට්ස්. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට මේ ඇප් එකෙන් විස්තර බලා ගන්න පුළුවන්. ඇප් එකේ යටට ගියාම අපිට බලා ගන්න පුළුවන් අයිකන් ටිකක්, සෙටින්, වෙදර්, ෆිල්ටර්ස්, ඇලර්ට්, ප්ලේබැක් කියලා. සෙටින් වලට ගිහිල්ලා අපිට පුළුවන් මේ මැප් එක දාගන්න නෝමල් මොඩ් එකට, එහෙමත් නැත්නම් සැටලයිට් මොඩ් එකට. මම දැන්ට දාලා තියෙන ඩාර්ක් මොඩ් එකේ. ඒත් එක්කම යටට ගිහිල්ලා අපිට මේ තියෙන සෙටින් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්ක වෙදර් එකට ගියාම අපිට මේ වෙලාවේ තියෙන වෙදර් එක ඕනනම් බලා ගන්න පුළුවන්. මේ වෙද්දි මම යූස් කරන්නේ ෆ්‍රී වර්ෂන් එක හින්දා මට මේකක්වත් අන්ලොක් කරගන්න බෑ. ඕගොල්ලන්ට මෙතෙන්ට ගිහිල්ලා අප්ඩේට් කරගන්න පුළුවන් මේ ඇප් එක බේසික්, සිල්වර්, ගෝල්ඩ් කියන අප්ග්‍රේඩ්ස් තුනට. ෆ්‍රී වර්ෂන් එකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඇඩ් ටිකක් ප්ලේ වෙන එක විතරයි ගැටලුවකට තියෙන්නේ. ෆිල්ටර්ස් වලට ගිහිල්ලා අපිට එයා ලයින් එක ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන්. එයා ක්‍රාෆ්ට් එක, එයා පෝට් එක මේ විදියට ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන්. ඒ ෆිල්ටර්ස් සේව් කර ගැනීමේ හැකියාවක් මේ ඇප් එකෙන් අපිට දීලා තියෙනවා. ඒත් එක්කම ඇලර්ට්ස් වලට ගියාම අපිට ඇලර්ට්ස් ගන්න පුළුවන් කස්ටම් ඇලර්ට්ස්. එහෙම නැත්නම් ඇලර්ට්ස් වලට ගියාම අපිට ඇලර්ට්ස් වලට ගිහිල්ලා අපිට පුළුවන් අන්ලොක් කරගන්න අපිට ඇලර්ට්ස් එන්න ඕන විදිය. ඒත් එක්කම ප්ලේබැක් එකට ගියාම මේක අපිට ගන්න පුළුවන් වෙන්නේ අප්ග්‍රේඩ් කරාම විතරයි. එතනින් බලා ගන්න පුළුවන් අපිට ප්ලේබැක් පිටිපස්සට ගිහිල්ලා මේ දවසේ කොහොමද අහසේ ෆ්ලයිට්ස් තිබ්බේ ඒ වගේ විස්තර. ඒත් එක්කම මෙතන ඇප් එකේ උඩින් අපිට තියෙනවා AR කියලා. මේ AR එකෙන් කරන්නේ අපේ සාමාන්‍යයෙන් හිතන්න අපි ඉන්න තැනට උඩින් ෆ්ලයිට් එකක් යනවනම් අපිට මේ AR කියන ඔප්ෂන් එක යූස් කරලා පුළුවන් කැමරා එක ඔන් කරලා ඒ ෆ්ලයිට් එකට ඇල්ලුවහම මේ ෆ්ලයිට් එකේ විස්තර ගන්න මේක කොහේ ඉඳන් කොහාටද යන්නේ AR කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ගන්න පුළුවන් හැකියාව අපිට මේ ඇප් එකේ දීලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු ෆ්ලයිට් රේඩාර් 24 කියන මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට ඕනි විස්තර ගන්න කොහොමද කියලා. එහෙනම් අපි යන් වෙබ්සයිට් එකට. ඉතින් අපි අපේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා සර්ච් කරමු ෆ්ලයිට් රේඩාර් 24 කියලා. ඉතින් සර්ච් කරාට පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එක. අපි යන් වෙබ්සයිට් එක ඇතුළට. වෙබ්සයිට් එකටත් ගියාම අපිට අර විදිහටම බලා ගන්න පුළුවන්. වෙබ්සයිට් එකේ අපිට ගොඩක් ලොකුවට ඇඩ්ස් පෙන්වන්න පටන් ගන්නවා.
මේක ෆ්‍රී වර්ෂන් එක හින්දා ඔයගලන්ට ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේක අප්ග්‍රේඩ් කරගෙන පුළුවන් මේ ඇඩ්ස් අයින් කරලා අපිට තියෙන තව ඔප්ෂන් ටික අන්ලොක් කරගන්න වෙබ්සයිට් එකෙත් අපිට අර විදියටම පුළුවන් මේ විදියට ෆ්ලයිට් ටැග් ක්ලික් කරලා අපිට ඕන ইনফෝමේෂන්ස් ටික ගන්න ඒත් එක්ක මේ ලොකේෂන් මාක් එක ක්ලික් කරලා එයාපෝර්ට්ස් වල විස්තර ටික ගන්න ඉතින් අපිට වෙබ්සයිට් එකට ආවහම බලා ගන්න හම්බෙන්නේ AR කියන ඔප්ෂන් එක AR කියන ඔප්ෂන් එක අපිට බලා ගන්න හම්බෙන්නේ ඇප් එකට විතරයි මොකද ෆෝන් එකෙන් තමයි අපිට කැම් එක ඔන් කරලා අහස යන ෆ්ලේන් එකට ඉතින් අපිට ෆෝන් එකේ විතරයි AR කියන ඔප්ෂන් එක ඔන් කරලා අහස යන ෆ්ලේන් එකට අල්ලලා බලන්න පුළුවන් මේ ෆ්ලයිට් එක ගැන විස්තර ඉතින් මේ විදිහට තමයි අපිට වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ වෙබ්සයිට් එකට ආවහමත් අපිට යටින් බලා ගන්න පුළුවන් සෙටින්ග්ස් වෙදර් ෆිල්ටර්ස් ප්ලේබැක් කියන ඔප්ෂන් ටික ඒත් එක්කම උඩ අපිට සබ්ස්ක්‍රිප්ෂන්ස් ප්ලෑන් ටික තියෙනවා ඒත් එක්කම මෙතනින් අපිට ටයිම් එක බලා ගැනීම හැකියාව තියෙනවා ඉතින් සමහර වහනවා මේ වෙබ්සයිට් එකෙන් ඇත්තම තොරතුරුද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා ඉතින් මම ඒකට එක උදාහරණයක් කියන්නම් මේ දවස්වල රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුමක් යනවා කියලා ඕගොල්ලෝ දන්නවා. ඉතින් මේ වෙනකොට යුක්‍රේනෙට කිසිම ෆ්ලයිට් එකක් යන්නේවත් යුක්‍රේනෙන් කිසිම ෆ්ලයිට් එකක් එළියට එන්නේවත් නැහැ කියලා ඕගොල්ලෝ දන්නවා. ඉතින් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් zoom කරලා බැලුවාම මේ වෙද්දි යුක්‍රේනෙට උඩින් කිසිම ෆ්ලයිට් එකක් මේ වෙලාවෙද්දිවත් යන්නේ නැහැ. ඉතින් එතනින් අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් මේ ඇප් එකේ මේ ඇප් එක ඇත්තම ඇප් එකක් කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ ෆ්ලයිට් රේඩාර් 24 කියන ඇප්ලිකේෂන් එක සහ වෙබ්සයිට් එක පිළිබඳව. ඉතින් ඒවියේෂන් ගැන කැමති අයට මේ වීඩියෝ එක හොඳ වෙයි කියලා මම හිතනවා. ඕගොල්ලන්ගේ මේ වීඩියෝ එක ගැන අදහස් තියෙනවා නම් පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට හැබැයි තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.